ආයුබෝවන් ඔබ මේ එක්ව සිටින්නේ පුලතිස්සී ටීවී වෙතින් ගෙනෙන උණුසුම් පුවත් විකාශයත් සමගයි. අද දිනට පොළොන්නරුව දිස්ත්‍රික්කයේ තුල සමස්ත කොරෝනා ආසාදිතින් සංඛ්‍යාව 816ක් දක්වා ඉහළ ගොස් ඇත. තුන්වන රැල්ලේ ආසාදිතින් සංඛ්‍යාව 398ක්. ඒ අනුව තමන් කඩුව ආසාදිතින් 258ක් අතරින් පාසල් ළමුන් 11 දෙනෙකු වාර්තා වේ. හිඟුරක්කොඩ ආසාදිතින් 178ක් අතරින් පාසල් ළමුන් 11 දෙනෙකු වාර්තා වේ. මැදිරිගිරියේ ආසාදිතින් 59ක් අතර පාසල් ළමුන් 3 දෙනෙකු වාර්තා වේ. ලංකාපුර ආසාදිතින් 76ක් වාර්තා වන අතර පාසල් ළමුන් 4ක් ඒ අතර වාර්තා වේ. ඇලහැරිණ ආසාදිතින් 92ක් වාර්තා වන අතර පාසල් ළමුන් 6 දෙනෙකු ඒ අතර වේ. වැලිකන්දෙන් ආසාදිතින් 38ක් අතරින් පාසල් ළමුන් 3 දෙනෙකු වාර්තා වේ. අරලගම් විලින් ආසාදිතින් 60ක් වාර්තා වූ අතර සිරිපුරේ ආසාදිතින් 55ක් අතරින් පාසල් ළමුන් 2 දෙනෙකු වාර්තා වේ. එමෙන්ම තුන්වන රැල්ලේ ආසාදිතින් ලෙස තමන්කඩුව ආසාදිතින් 77ක් වාර්තා වූ අතර එයින් පුද්ගල මරණ 1ක් වාර්තා වේ. හිඟුරක්ගොඩින් ආසාදිතින් 147ක් අතර පුද්ගල මරණ 4ක් වාර්තා වේ. ඇලහැරින් ආසාදිතින් 62ක් අතර එක් පුද්ගල මරණයක් වාර්තා වේ. වැලිකන්දෙන් ආසාදිතින් 7ක් සහ පුද්ගල මරණ 1ක් දැනට වාර්තා වේ. අරලගම්වලින් ආසාදිතින් 40ක් අතරින් පුද්ගල මරණ 1ක් වාර්තා වේ. සිරිපුරින් ආසාදිතින් 33ක් අතර එක් පුද්ගල මරණයක් වාර්තා වේ. තවද මැදිරිගිරියෙන් ආසාදිතින් 14ක් සහ ලංකාපුරින් ආසාදිතින් 18ක් වාර්තා වී ඇත. යනුව පොළොන්නරුව දිස්ත්‍රික්කයේ තුල වැඩිම පුද්ගල මරණ සංඛ්‍යාව වාර්තා වන්නේ හිඟුරක්ගොඩින්. ඒ පුද්ගල මරණ 4ක්. එමෙන්ම දිස්ත්‍රික්කයේ තුල වැඩිම ආසාදිතින් ගණන තමන්කඩුවෙන් වාර්තා වේ. ඒ පුද්ගලයන් 258ක්. නැවතත් ලදසනින් පොළොන්නරුව දිස්ත්‍රික්කයේ තුල කොරෝනා තත්ත්වය පිළිබඳව උණුසුම් පුවත් ගෙනීමේ බලාපොරොත්තුවෙන් සමුගන්නම්. මම පුලතිස්ස ටීවී උණුසුම් පුවත් විකාශයත් සමගින් දිනුෂිකා නවෝදී.